මේ අතර පිටරට බඩුවලට තවත් සීමා පනවන බව මුදල් ඇමති ඊයේ කැබිනට් එකට කිව්වා කියලා ලංකාදීප පුවත්පතේ උපශීර්ෂයක් වාර්තා කරනවා. මොනවද මේ කියන භාණ්ඩ වර්ග කියන එක තමයි මෙතෙන් සිට බලන්න ඕන. ඒ අනුව තමයි ඉන්ධන ඖෂධ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදාවන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දුන්නත් අනෙකුත් දේවල් වලට ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ නැහැ. ඩොලර් හිඟය මගහරවා ගන්න තමයි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ තිබෙන්නේ කියලා සඳහන් කළ තිබෙනවා. කැබිනට් රැස්වීම තිබ්බේ ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත් වෙලා තියෙන හින්දා මේ එකම ඩොලර් හිඟයට විසඳුමක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගන්න කියලා ඇමතිරු කිහිප දෙනෙක් ප්‍රකාශ කළ තිබුණත් තවත් ඇමතිරුන් පිරිසක් ප්‍රකාශ කළ තිබෙන්නේ අරමුදලට ගියොත් කොන්දේසි වලට යටත් වෙන්න වෙනවා කියලා. ඉතින් කොන්දේසි වලට යන්නේ නැතුව මේ මිත්‍ර රටවල සහාය ලබා ගැනීම වැදගත් වෙනවා. කෙසේ වුවත් ජාත්‍යන්තර අරමුදලට මූල්‍ය අරමුදලට යනවද නැද්ද සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් දවසේ ගත්තේ නැහැ කියන එක තමයි අද සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ඒ හින්දම ඒ අය බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඉස්සෙල්ලම මිත්‍ර පාක්ෂික රටවල් වලින් සල්ලි අරගෙන හිතවත්කමට මුදල් හුවමාරු කරගෙන මේ තත්ත්වෙන් ගොඩ එන්න පුළුවන්ද කියලා බලන එක. ඊයේ දවසේ විශේෂ කැබිනට් රැස්වීමක් වෙවි මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්න දවසක් IMF එකට යනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් කියලා වේලාසන සඳහන් වුණා. නමුත් එහෙම සාකච්ඡාව ඒ විදිහට අවසන් වෙලා නැති බව තමයි පේන්න තිබෙන්නේ. අනෝ තව දුරටත් මේ සාකච්ඡාව ඉදිරියට යන්නේ මිත්‍ර රටවල් වලින් මුදල් ගැනීම කියන කාරණයත් එක්ක.